ලස්සනට ඉන්නවා වගේම අද තියෙන සමාජ තත්ත්වයට ගැළපෙන විදිහට ජීවත් වෙන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන් තමයි අපි ලෑස්ති වෙන්නේ. අද තියෙන සමාජ තත්ත්වය අනුව අපි ජීවත් වෙන්නේ කොහොමද කියලයි අද අපි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න මේ ගැන ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉන්ටර්විව් එකක්. එහෙමත් නැත්නම් සම්මුඛ පරීක්ෂණයක්. ජීවිතේ අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන දෙයක්. ඉතින් මේ ඉන්ටර්විව් එකකට කොහොමද බය නැතුව නොබියව නිවැරදිව මුහුණ දෙන්නේ කියලා කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි බර්නි බාලසූරිය මහත්මිය. ඉතින් බර්නි අපිට කියන්නකෝ කොහොමද අපි ඉන්ටර්විව් එකකට බය නැතුව ෆේස් කරන්න කියලා. ඔව් තනෂා වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ජීවිතේ වටිනාම අවස්ථාවක් ලබා ගන්න යන වෙලාවක් ඒක. ඒ කියන්නේ සම්මුඛ සම්මුඛ පරීක්ෂණයකට යනවා කියන්නේ. මෙතනදී අපි කියන්න ඕනේ මේක මේ එක දවසකට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි. අපි අපේ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට නොඑක් විදිහ අපි කියනවා ජොබ් ඔපර්චුනිටි හැබෙනවා. ඉතින් සම්මුගේ පර්සනැලිටි එක හදාගන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඇත්තටම මේ වගේ වැඩසටහන් තුලින් අපි ඔයගොල්ලන්ට තව ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම කොහොමද ඔයගොල්ලෝගේ හැම ලස්සන කරන්නේ, කොණ්ඩේ ලස්සන කරන්නේ, මොනවාද ඔයගොල්ලන්ට හොඳට පාවිච්චි කරන්න ඕනේ ප්‍රොඩක්ට්ස්. ඉතින් ඉන්ටර්විව් එකට යනකොට අපි ලස්සනට හැඳ පැළඳගෙන ගියාට විතරක් මදි. අපේ හිසකේ සම නියමේ හැම දෙයක්ම එකතු වෙනවා. කියන්නේ වෘත්තීමය අධ්‍යාපන සුදුසුකම් එක්ක. මොකද මම හැම වෙලේම කියනවා පර්සනැලිටි. පර්සනැලිටි කියන්නේ පර්සනල් ග්‍රූමින්. අපි කරන්නේ පර්සනැලිටි එක හදාගන්න. ඉතින් මෙතනදී අර අඩුම ගාන ඉන්ටර්විව් එකට යනකොට අපි කියමු අපි හොඳට ඇඳා කියලා. පිරිමි කෙනෙක් නම් ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාලා කොණ්ඩේ අනිවාර්යෙන් හොඳට පීරගෙන යන්න ඕනේ. මොකද අපේ පෞරුෂත්වයට ගොඩාක්ම වැදගත් වෙන්නේ හිසකෙස් ලස්සන්ට තිබීම හැම දෙයක්ම. එතකොට දැන් හදිස්සිය යන්න ලෑස්ති වෙලා කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද බෑන්? ඒක තමයි පොඩි පොඩි රහස්. ඇත්තටම හුඟක් අය අමතක කරන දෙයක් තමයි මූණ ගැන සැලකිලිමත් වෙනවා. නිය අත්පා ගැන සැලකිලිමත් වෙන්නේ. අපි ලස්සනට ඇඳගෙන යනවා ගිහිල්ලා ඉන්ටර්විව් එකට ඉඳගත්තම ටේබල් එක උඩ අත් දෙක තියාගන්න. අත හොඳටම ඩ්‍රයි. හරිම කැතයි. ඉතින් බඩි ලෝෂන් එකක් ඉතාමත්ම වැදගත්. කාලීනව අපි දේවල් කතා කරා කියමුකෝ. එතකොට අපිට අලුතෙන්ම අපිට එකතු වෙනවා අපේ මේ බඩි ලෝෂන් එක. මොකද මේක පර්ස් එකේ වුණත් යන්න පුළුවන්. අපිටම අපි ගොඩාක් දුර ගියා කියලා එක්ක ඒසි එකේ එළිය සමකට පොලිම ඉඳගෙන ඉන්නත් වෙලා ඇති ගොඩක් වෙලා. ඉතින් අර අත් දෙක වේලිලා අක්කල බඩි ලෝෂන් එක ඇරියා. අතට ටිකක් ගත්තා. මෙහෙම කරලා අත් දෙකට ගාගත්තා. හොඳ සුවඳකුත් වෙනවා. හිතටත් හරියට රිෆ්‍රෙෂ් වෙනවා. බඩි ලෝෂන් එකෙන් ඩ්‍රයි ස්කින් නැතිව යනවා. එතකොට ගොඩාක් අය තියෙන ප්‍රශ්න තමයි වැලමිට ගාව කළු වෙන එක, ඇඟිලි වල කළු වෙන එක. ඒ කියන්නේ නිතරම වැඩ කරන එක කාන්තාවක් නම්, ගෙදර දොරේ නිතර වැඩ කරන වෙලාව නම් හැම වෙලාවෙම අත්වලට වියලි ගතියක් තියෙනවා. ඉතින් මම කතා කරන්නේ පර්සනැලිටිනේ. පර්සනල් කියන්නේ හිස සිත දෙපතුල දක්වා. බියුටි කියන්නේ ටෝටල් බියුටි. ලස්සන තියෙන්නේ මුහුණේ විතරක් නෙමෙයි, හදවතේ විතරකුත් නෙමෙයි. බාහිරව කෙනෙකුට තමුන් දකින්නේ ඒ දකින සුන්දරත්වය හැම තැනකදීම අපි එක විදිහට දකින්න ඕනේ. ඉතින් වැනි අපිට කියන්නකෝ තව දුරටත් ගොඩක් වෙලාවට අපි ඉන්ටර්විව් එකකට යද්දී අපේ සමාජයෙන් අපේ නංගිල මලීලා වෙන්න පුළුවන්, අක්කලා අයියලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හිතේ බයක් තියෙනවා. ඒ බය නැති කරගන්නේ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන්ද? බය නැති වෙනවා. තමුන්ට කොන්ෆිඩන්ස් තියෙනවා නම්, ආත්ම විශ්වාසය තියෙනවනේ. මම දැන් ඇඳලා ඉන්නේ ලස්සනට. මොකද මං දකින ගොඩක් දෙයක් තමයි ගොඩක් අයට ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක තියෙනවා. නමුත් අර පොඩි බයක් තියෙනවා. මගේ කොණ්ඩේ හොඳට තියෙනවද, මගේ ස්කින් එක හොඳට තියෙනවද, මගේ නියපොතු ඇති. අපි හැම වෙලේම හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේකප් එකක් දාන්න යනවනේ. මේකප් එකක් දාන්න ගියාම අර ඩ්‍රයි ඩෙඩ් ස්කින් එක උඩට මේකප් දාන්න. මෙතන මම එක පොඩි දෙයක් කියන්න කැමතියි. අපි තියෙනවා නයිට් ක්‍රීම් එකක්. අපිට මේ කියන්නේ මේ වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කිරීම තුළින් අපි හැම පැහැදිලි කරගන්නවා, පැහැපත් කරගන්නවා, ලස්සන කරගන්නවා. එතකොට අපි හොඳට මේකප් එක දාලා අපිට බය නැතුව අර කොන්ෆිඩන්ස් එකත් එක්ක ඉන්ටර්විව් එකට ෆේස් කරන්න පුළුවන්. බාහිර ස්වරූපය වගේම තමන්ගේ දක්ෂතාවයත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න. එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න. ඉතින් බර්නි අපිට තව කියන්නකෝ කොහොමද දැන් අපි ඉන්ටර්විව් එකකට යදි ලෑස්ති වෙන්න ඕනේ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම ඔබ කිව්වා වගේ ඩේ ක්‍රීම් එකක් සහ බොඩි ලෝෂන් එකක්, දැන් නයිට් ක්‍රීම් එක කිව්වා. ඒවා ආලේප කරන ඒ හා සමානව තවත් අපිට අපිව ලෑස්ති කරගන්න තියෙනවා. අපි ඒ දේවල් මොනවද? මෙහෙමයි, සමහරක් වෙලාවකට ඉන්ටර්විව් එකට යනකොට තමුන්ගේ යන රැකියාවට අනුව
ඒගොල්ලෝ දෙනවා මේ ගයිඩ්ලයින් එකක්. ඒ කියන්නේ පිළිවෙලක්. මේ විදියට ඇඳගෙන ඉන්න කියලා සමහරක් අය කියන අපි හිතමු ගුවන් සේවිකාවක් වෙන්න ඉන්ටර්වියු එකට යනවා නම් ඒගොල්ලෝ කියනවා කොණ්ඩේ බැඳලා තියෙන්න ඕනේ. සාරියක් ඇඳගෙන ඉන්න ඕනේ. පිරිමි කෙනෙක් නම් කලිසමයි ෂර්ට් එකයි ටයි එකයි අනිවාර්ය කරන්න ඕනේ. ඉතින් මේ දේවල් වල පිළිවෙලක් නැත්තම් පිරිසිදුකමක් නැත්තම් ඇත්තටම ග්‍රූමින් වල තියෙන ගොඩාක්ම පිරිසිදුකම බියුටි වල ලස්සන වල තියෙන හැම වෙලේම පිරිසිදුකම. ඉතින් අපි ගාව ඇත්තටම හොඳ නිෂ්පාදන තියෙනවා නම් දැන් අපිට අපි එදිනෙදා ඒව පාවිච්චි කරනවා නම් අපි අපේ පෞරුෂත්වය හදාගෙන ඉවරයි. ඇත්තටම හොඳ නිෂ්පාදන පෙළකට හුරු වුණාම උදේට නැගිට්ටම නිසි ආකාරව ෆේස් වොෂ් එක, එතකොට සතියකට වතාවක් ස්ක්‍රබ් එක, දැන් අපි මේකප් එකක්, දැන් කාන්තාවක් නම් මේකප් එකක් දාලා කොහොම හරි මුණ බහ ගන්න පුළුවන්. නමුත් පිරිමි කෙනෙක් මේකප් දාගෙන යන්නේ නැහැ නේ ඉන්ටර්වියු එකට. මම ගොඩාක් කලකට දන්නවා පිරිමි ළමයින්ගේ නහය දෙපැත්තේ නිකන් එළියට ගියාම දාඩිය දානවා, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ හැදෙනවා. මොකද අපේ තෙල් ග්‍රන්ථිවල නිෂ්පාදනය අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒක පිරිසිදු කරගන්න එක තමයි ලොකුම දේ. සමහරක් අය දන්නේ නැහැ ඒක කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. ප්‍රොඩක්ට්ස් තියෙන කාන්තාවට විතරක් නෙමෙයි පිරිමින්ටත් අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට මූණ ලස්සනට තියෙනවා නම් ඒගොල්ලෝ කියන අර නළුවා දැක්කම මෙයාව දැක්කම මෙයාගේ ස්කින් එක ලස්සන. ඒගොල්ලෝ ඒගොල්ලන් වෙනුවෙන් මහන්සි වෙනවා. ඒගොල්ලෝ සම පිරිසිදු කරගන්නවා. නමුත් සාමාන්‍ය කෙනෙක් නොසලකා හරිනවා. ඉතින් ඒ නොසලකිලිමත්කම ඔයාට අවස්ථාවක් නොලැබෙන තැනක් වෙන්න පුළුවන්. ඒක නිසා මං කියන්නේ ස්ක්‍රබ් එකක් චුට්ටක් අතට අරගෙන මූණ පුරාම අපි අතුල්ලනකොට අපේ ඩ්‍රයි ස්කින් එක, ඩෙඩ් ස්කින් එක මේ ස්ක්‍රබ් එකකින් අයින් කරගත්තම සමලස්සනට පැහැදිලි වෙනවා. එතකොට අපිට පුළුවන් අපි ගාන ගර්ල් කාන්තාවක් නම් මේකප් එක. මේකප් එක ලස්සනට ගන්න පුළුවන්. හොඳ පැහැදිලි ස්කින් එකක්. වයස ભેදේ ප්‍රශ්නයක් නැහැ. හැම ලස්සනට තියෙනවා නම් අපිට ඇත්තටම හොඳ මේකප් එකක් කරන්න පුළුවන්. ඉතින් හැම කියන්නේ අපේ මූණ හැම විතරක් නෙමෙයි අපේ ශරීරයේ හැම ඉන්ද්‍රියක්ම පිටතින් පේන අපේ ශරීරයේ සමින් වැහිලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපි කියනවා ටෝටල් ලුක් එක කියලා. මේ හැම දෙයක්ම ලස්සනට තියාගෙන අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් බර්නි කිව්වා ඉන්ටර්වියු එකකට යද්දි මේකප් එක කොච්චර අත්‍යවශ්‍යද කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න ලෑස්ති වෙනවා අපේ ඊළඟ සෙග්මන්ට් එකේදී. බර්නි කියන්න තියෙනවද මොනවා හරි? කප් එක නම් ඇත්තටම ලොකු දිග මාතෘකාවක්. අපි ගොඩක් කතා කරන්න ඕනේ. අපි දැන් ඕගොල්ලොත් එක්ක ගොඩක් රහස් කතා කරන්නයි ලෑස්ති වෙන්නේ අපි මේ ඔෆ් මාක්ස් ප්‍රොඩක්ට්ස් එක්ක. මං හිතුවා ඉන්ටර්වියු එකට යනකොට මේකප් එකක් දානකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි බී නැචුරල්. කියන්නේ සාමාන්‍යයෙන් ඕනට වැඩිය මේකප් දාන්න එපා. තමුන්ගේ ස්වභාවික පෙනුම එක සමහරක් අය මේකප් දාන්න ගියම් කියන්න ඕනේ නෑනේ. ඉතින් අපි ඒක ලස්සනට කරන්න තමුන්ගේ ස්වභාවික සුන්දරත්වය තියාගෙන ලස්සනට නැචුරල් මේකප් එක කරගෙන ගියොත් මම හිතන්නේ ඉන්ටර්වියු එකට හොඳටම ඇති කියලා. ඔව් ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම ඊළඟ සෙග්මන්ට් එකේදී දැනගන්න පුළුවන් ඉන්ටර්වියු එකකට යද්දී කොහොමද නැචුරල් ලස්සන මේකප් එකක් කරගන්නේ කියලා. අපිත් එක්ක දෙකටම එකතු වෙලා ඉන්න.